කායානු පස්සනාවෙහි සම්පජන්‍ය පබ්බය. පුනච්ච පරන් භික්කවේ බික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝතී. කෙටි අදහස මහනිනි නැවතද අන්‍ය මනසිකාර ක්‍රමයක් කියනු ලැබේ. යෝගී තෙමේ ඉදිරියට ෑමෙහිදී ද ආපසු ඒමේදී ද සම්පජානකාරී එනම් නුවනින් දැන කරන්නේ නොහොත් නුවන ඇති කරන්නේ නොහොත් දැනගනිමින් හෝ දැනදන කරන්නේ වෙයි ඒ විස්තරය අටුවාවෙහි වනාහි සම්පජාන පද සම්පජඥ්‍ය පදයමෙන් ඥානය ප්‍රකාශ කරන පදයක් යැයි ගෙන සම්පජඥයන සබබ චච්චකාරි සම්පජන්ඥනව වාකාරි යැයි දක්වන ලදී. ඒ අර්ථ වර්ණනාාවනුව ඥානෙන් කරන්නේ යැයිද ඥානය ඇතිකරන්නේ යැයිද යන දෙයාකාරයකින් අර්ථය ප්‍රකාශ කරනලදී එහි ප්‍රථම අර්ථයාගේ වශයෙන් ඉදිරියට යෑම් ආදී හැම කෘතයක්ම කරනු කැමති කලහි ඥානයෙන්ම කළේතිය ඥානයෙන් තොරව නොකළයුතුය යනු එහිතේරුමයි. දෙවන අර්ථයාගේ වශයෙන් ඉදිරියට යෑම් ආදිය කරනකාලිහි ඥාන එපදවිය යුතුයයි කියනලදී. තවද දැනගනිමින් හෝ දැනදන කරන්නේය යැයි කියනලද තෙවනි අර්ථය වශයෙන් වනාහි සම්පජානෝ හුත්වාකාරී සම්පජානකාරී යන ශබ්දය ණය අනුව වචනාර්ථය ප්‍රකාශ කිරීම සුදුසුයයි හැඟෙනවා හැර එය නියම අර්ථය කෙලින්ම දක්වනලද වචනාර්ථයක් මය මෙකී අර්ථය හැටියට ඉදිරියට ගමන් කිරීම් ආදිය පැවැත්වීමේදී දැන දැන කළ යුතුය නොදැන නොකළයුතුය යන අදහස පැහැදිලි වෙයි දැනගනිමින් හෝ දැනදන කරන්නේය යන මේ තුන්වෙනි අර්ථය සම්පජාන කතං දැනගනිමින් කරනලද සම්පජාන මසාවාදෝ දැනදැන බොරුකීම් යනාදී තන්හි එන සම්පජාන ශබ්දය සමග සමානව පවත්නා බව සැලකිය යුතුය සම්පජ්ඥ පදආර්ථය සම්මා සමන්ත සාම්‍යච පජානාතෝ සම්පජානෝ අස්මිස්සත වවත්තානே අ දම්මානු පස්සතා භාවේන සම්මා අවිපරීතං සබභාකාර පජානේන සමන්ත උපරූපරි විශේස වහභාවන පවත්த்திයා සයං පජානන්තෝති අthෝ යනු සම්පජාන පදය වරණනා කළ ටීකා පාටයයි. සමන්තෝ පකාරෙහි පකට්ටංවා සංවිසේසං ජානාතීති සම්පජානෝ සම්පජානස්ස භාවෝ සම්පජනඥං තතා පවත්තඥානන් සම්මාපජානානං සමප්පජානානං යනු නිද්දේසෙහි එන සම්පජන්‍ය පදය පිළිබඳ ටීකා පාටයයි. මෙකී ටකා පාටයන්ට අනුව සම්පජාන සම්පජන්‍ය යන දෙපදේහි අර්ථහයක් දැක්විය හැකිිය එක මනාකොට ප්‍රකාරයෙන් දැනගැනීම දෙක මනාකොට විශේෂයෙන් දැනගැනීම තුන සම්පූර්ණකොට විශේෂයෙන් දැන ගැනීම පහ තමා විසින්ම ප්‍රකාරයෙන් දැනගැනීම. හය තමා විසින්ම විශේෂයෙන් දැනගැනීම යනුවයේ අර්ථහයයි. එහෙත් මනාකොට දැනගැනීම යන මේ අර්ථය ගැනීමෙන් ධතයුතු දෑ ඇතිතාක් සම්පූර්ණ කොට දැනගැනීම හා තමා විසින් දැනගැනීමද දැක්වියහැකිය. ප්‍රකාර, ප්‍රබේද යෙන් දැනගන්නා අර්ථයහි ස්වභාවලක්ෂණ, සංකත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ යනමිකී ප්‍රබේද වශයෙන් දැනගැනීමම සිදුවන බැවින් එහි ප්‍රකෘති දැනීමට වඩා විශේෂ දැනීමක්ම වෙයි එහින් උද්දේශවාරයහි සම්පජානෝ යන පදයට මනාකොට ප්‍රකාරයන් දැනගන්නේ ය යන එක අර්ථයක්ම දක්මන ලදී. මෙතැන්හි අර්ථය කෙටිකරනු පිණිස ඥානයයි කියා හෝ දැනගැනීම යැයි කියා හෝ යන මෙපමණක්ම කියනලදී. ඥානය හෝ දැනගැනීම යන මේ අර්ථයන්ද ඉහත දැක්වූ අර්ථ හයම දක්මන් ලදයයි ධතයුතුය දැනගන්නා ඥානය යනුවෙන් ඇති හැටි දැනීමම හුදුරා දක්වායි. වර්ධවා දැනීම නොදක්වයි. දතයුතු දෑ ඇසියල්ල සම්පූර්ණ කොට දැනගැනීමෙන්ම ඇති හැටි දැනගැනීම සිදුවයි. ඒ කොටසක් දැනගත් පමණින්ම ඇති හැටි දැනගැනීම සිදු නොවෙයි. තමාටම මුුණගැසී ඇසින් දක්නා ලත්්දක්මෙන් මාගේ නුවනින් දැනගැනීම ඥානයෙන් දැනගැනීම යැයි කේතුය. අනුන්ගෙන් අසන්නට ලැබී දැනගැනීම වනාහි විදර්ශනා විෂයහි ඇතිවිය හැකි ඥානයට ලංවෝ දැනගැනීම කුදු නොවන්නේය තවද ස්වභාව ලක්ෂණ සංකතලක්ෂණ සාමාන්‍ය ලක්ෂණයන්ගේ වශයෙන් දැනගැනීම විදශනා විෂයහි ඥානයෙන් දැනගැනීම යැයි කියනු ලැබේ මෙසේ වූ දැනගැනීම් ප්‍රකෘති දැනගැනීමට වඩා විශේෂ වූ දැනගැනීමක්ද වන්නේය එහන් මෙතැන්හි ඥානයෙන් දැනගැනීම හෝ දැනදැන කරන්නේ යන අර්ථ දෙක පමනක් ප්‍රමාණවත් යැයි සලකිය යුතුය සම්පජ ඥානය සම්පජය ඇ කියනලද ඥානය සිව වැදෑරුම් වෙයි එනම් සාථක සම්පජ्य සපාය සම්පජය තුන ගෝචර සම්පජ्य හතර අසමෝහ සම්පජ्य යන හතරය සාත්්‍යක සම්පජානය යෑම් ඊම් ආදී කටයුතු කරනු කැමැත්තෙක් ඇතිවූ කැමැත්තක් ඇතිවූ කල්හි එක් වරටම නොකොට එය කිරීමෙන් ඇතිවන හෝ නොවන ප්‍රතිඵලය හෝ ප්‍රයෝජනය සලකා බලා ප්‍රයෝජනයක් තිබේ නම් කළේතුය නොතිබේ නම් නොකළයුතුය මෙසේ ප්‍රයෝජනයක් ඇති බව හෝ නැති බව ලමුකොට සලකා බැලීම, සාත්තක සම්පජනඥයි. සප්පාය සම්පජන්ය. ප්‍රයෝජනවත් කටයුත්තක් වුවද එය කිරීම සුදුසු නුසුදුසු දැයි නුවනින් සකා සුදුසුයයි වැටහේ නම් කළේතුය. නුසුදුසයැයි වැටහේ නම් නොකළ ීතිය. චෛත්‍ය දර්ශනය හෝයට පුදසත්කාර පැවැත්වීම සාත්තක, වෙයි එහෙත් බොහෝ ජනයා රැස්ව මහා පූජෝසව පවත්නා කාලෙහි එහි යෑම යෝගී පුද්ගලයා හට සප්පාය නොවෙයි ස්ත්‍රී පුරුෂෂ දෙපක්ෂයම තම තමන්ගේ වත් පෝසත්කම් අනුව අගනා විසිතුරු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිත් ඇදගන්නා සිත් තම් කළ ප්‍රතිමා රල්ප මෙ එතෙන්හි හැසිරති විට ඉෂ්ට අරමුණෙහි ලෝබේද අනිෂ්ට අරමුණෙහි කරෝදේද ඇතිවිය හැකි බැවිනි. මනත ශරීරයහි අසුභ දර්ශනයද සාත්තක වෙයි. එහෙත් පුරුෂයා හට ස්ත්‍රී නෘතශරීරය හා ස්ත්‍රීයට පුරුෂ මනොතශරීරයද සප්පාය නොවෙයි. සභාග මෘතශරීරයක් දැකීමම සප්පාය වෙයි. ධර්මශ්‍රවනයද සාර්ථ වෙ එහෙත් සාමාන්‍ය කටයුතු සඳහා ජනයා රැස්වූස්ථානයහිද වැඩ කටයුතු බහුලස්ථානයහිද පුරුෂයා විසින් ස්ත්‍රියට හෝ ස්ත්‍රිය විසින් පුුරුෂයාට රහසිගතවද දහම් දෙසීම සප්පාය නොවෙයි මෙහි සුදුසු නුසුදුසුකම් නුවනින් සලකා බැලීම සප්පාය සම්පජනඥ නම්වෙේ මේ සාත්ථක සම්පජන්‍ය හා, සපපාය සම්පජනය, ලෞකෙක ලෝකෝත්තර දෙපක්ෂයහිම උපකාරවෙයි. මෙකී සම්පජන්‍ය දෙකින් යුක්ත වූ කල්හි ලෝකෙහිද උසස්තත්ත්වයක් ලබාගත හැකිය. සමත විදर्ශනා පිළිබඳ සමාධිය හා ප්‍රඥාවද සීග්‍රව ලැබී හැකි වෙයි. එහෙත් මේ සම්පජ්‍ය දෙක, සමතය හෝ විදර්ශනාවද නොවෙයි. සමත විදර්ශනාවන්ට උපකාරවන අත්තිමාරමක් වැනිවේ. පාරිහාරික ප්‍රඥ්ඥායයිද විසුදිමාර්ගයහි මෙයට නම් කරන ලදී. ගෝචර සම්පජඥ සාත්තක සපපාය සම්පජඥ දෙක සම්පාදනය කළ සමත යෝගයා විසින් ගන්නා සමත කර්මස්ථාන අරමුණද විදර්ශනා යෝගයා විසින් ගන්නා උපාදානස්කන්ද පං්චක සංඛ්‍යාත අරමුණද ගෝචර සම්පජඥ නම්වෙයි. මෙසයින් මේ සම්පජන්‍ය පබ්බ විශයහි භාවනා කරන යෝගයා විසින් ඉදිරිට යන්න කල්හි පයිස්සීමක් ගෙනෑමක් තැබීමක් පාසා යනවා. යනවා යනාදී වශයෙන් නොකඩවා මෙනිිහිකරමින් යායුතුය. පස්සට යෑම් ආදියෙහිද මේ ක්‍රමයමයි. මෙතනහි සතර සතිපට්ටානය හා එහි අරමුණු හතරම යෝගී සිත හසුරුවන ස්ථාන වනබැවින් ගෝචර යයිද ඒ අරමුණු හතරෙහි නොකඩවා පවත්වාන ඥානයම ගෝචර සම්පජන්ඥ යැයි සැකිය යුතුය යින් සතිපට්ටාන සංයුක්තයෙහි ගෝචරේ බික්කවේ චරත සකේ පෙත්තිකේ විසයේ ගෝචරේ බික්කවේ චරතං සකේ පෙත්තකේ විසයේ නලච්චති මාරෝ ඕතාරං න ලච්චතිමාරෝ ආරම්මනං කෝච භික්කවේ බික්කුණෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසයෝ යදිදං චත්තාරෝ සතිපට්ටානා යැයි වධාරණ ලදී දේශනා නියමය අනුව නිතර සතිපට්ටාන භාවනාවේ යෙදීමම ගෝචර සම්පජන්‍ය යයි ස්තීරවම සලකාගතයුතුය. එහෙයින්ම අටුවාවෙහි කම්මට්ටානස්ස පන අවිජහන මේව ගෝචල සම්පජඥ යැයි කීහ. කමටහන අත් නොහැරීමම ගෝචල සම්පජඥ වෙයි යනුව එෙහි තේරුමයි. අභිකන්ත පටික්කාන්ත ද විස්තර කළ අටුවාවෙහි ගොදුරු ගමෙහිදී කමටහන අත් නොහැරිය යුතුයයි දැක්කූයේ ගොදුරු ගම නිතර සිහිය විකල්විය හැකිස්ථානයක් වූ බැවිනි. එහිදී කමටහන අත් නොහැරිය යුතුයයි දැක්වූ නිසා ගොදුරු ගමෙහිදී හැර ආරාමේහිදී ගෝචර සම්පජනඥ නොවුව මනායයි වරදවා තේරුම් නොගත යුතුය. ගෝතර සම්පජනය පිළිබඳ වටුවාවෙහි පුද්ගලයන් හතර දෙනෙකු දැක්වූහ එනම් එක හරති න පච්චා බරතිී ගමේ හැසිරෙන කල්හීම කමටහන මෙනිහි කරමින් ගොස් ආපසු ආරාමයට එන කල්හි කමටහන නොගෙන එන පුද්ගලයා දෙක න හරති පච්චා හරතිී ගමේ හැසිරෙන කල්හි කමටහන ගෙන නොගොස් ආපසු අරමට එන කල්හි කමටහන ගෙන එන පුද්ගලයා තුන න හරතී න පච්චා හරතිී ගමෙහි හැසේන කල්හිද කමටහන ගෙන නොගොස් ආපසු අරමට එන කල්හිද කමටහන නොගෙන එන පුද්ගලයා හතර හරතිී පච්චා හරතී ගොදුරු ගමේ හැසරේෙන කල්හිද ආපසු අරමට එන කල්හිද කමටහන අත් නොහරන පුද්ගලයාය. මේ සිව්දනාගෙන් ප්‍රථම භික්ෂුව දවල් කාලෙහි සක්මන් කිරීමෙන් හා ඉඳගනිමින් නොකඩවා කමටහන් වඩා නීවරණයන් කෙරෙන් සිත පිරිසිුදු කොට රෑ ප්‍රථමයාමේහි ද භාවනා කොට මධ්‍යමයාමේ සැතපි පශ්චිම යාමේහි ඉඳගැනීමෙන් හා සක්මනින් භාවනායෝ භාවනානු යෝගීව සිට ශෛත්‍ය බෝමළු ආදියෙහි වත් පිළිවෙත් කොට ශරීරය පිළිබඳව කළයුතු පිළිදැගුම් ද නිමවා සේනාසනයට ඇතුළුව ඉඳීම් වාර් දෙකක් තුනක් හොඳින් භාවනා කොට කමටහන් අත් නොහැරම ගමට පිඩු පිණිස යන්නේය ආපසු අරමට එනකල්හි සාමනේරහා තරුණ භික්‍ෂූන් සමග කතා බස් කරමින් කර්මස්ථානයෙන් තොරව ආපසු එන්නේය මේ භික්ෂුව යනකල්හි පමණක් කමටහන ගෙනගොස් එනකල්හි නොගෙන එන පුද්ගලයාය දවිතිය භික්ෂුව රෑ දාවල් දෙකෙහි ප්‍රථම භික්ෂුව සේ කමටහන් වඩයි එහෙත් පිණුසිංගා යනකල්හි බඩගින්න අධිකවීමෙන් ශරීරය දුරුවලවන බැවින් දහඩිය ගලන්නට පටන් ගනි බැවින් කමටහනෙහි සිත එකඟ නොවෙයි එහෙයින් භාවනාවෙන් තොරවම පිණුසිංගාගොස් කැඳ හෝ වෙන යමක් ලැබ එය දෙතුන්වරක් වැලදීමෙන් පසු තද බඩගින්න සංසිදනු කල්හි. කර්මස්ථානය මෙිනිහිකරමින් වලදා කර්මස්ථානයෙන් යුක්තවම වාසස්ථානයට ආපසුවෙන්නේය. මේ කියන ලද්දේ යනවිට කමටහන ගෙන නොගොස් විට ගෙන එන පුද්ගලයාය මෙවැනි භික්ෂූන් කැඳ බොද්ධී දන් වලද්දී රහත්පුූුවෝ බොහෝය යැයි කියන ලදී සිංහල දීපේහිම ඒ ඒ නගරග්‍රාමයන් හි පිහිටි ආසන සාලාවල වැඩහිද කැඳබැත් වලදමින් භික්ෂූන් රහත් බවට නොපැමිණි එකම ආසන සාලාවකොදු නැති බව අටුවාවෙහි සඳහන්ව තිබෙයි මේ බුද්ධ වශය නමසය තිහේදී පමණ ලියවු අටුවා පොත්තුල ඇතුළත්ව තිබෙන කියමනකි එය ඒ කාලෙහි මේ දිවේනේ පැවති තත්වය විනා දැන් පවත්නා තත්ත්වය නොවෙයි මෙසේ ආහාර අනුභව කරන කාලය හෝ එම ක්‍රියාව කමටහනෙන් තොර වූ කාලයක් හෝ හිස්ක්‍රියාව කියැයි නොසිතා. ඒ කාලෙහිද ගෝචර සම්පජන්‍ය ගරු කොට වැඩිය යුතුය. තුන්වැන්නා වනාහි භික්ෂුවක් වුවහොත් කමටහන් වැඩියී යුතුමේ යන හැඟී මාත්‍රයකුද නොමැතිව හැමදාම භාවනාවෙන් තොරව වසන භික්ෂුවයි. භික්ෂුව හැම කල්හි කෙසුන්ට වසඟව වසන බැවින් ප්‍රමාධ විහාරී යයි කියනලදී. තවද මෙතෙම මේ බවයහි මාර්ගඵල නොලබිය හැක ඇයිද. ලැබීම පිණිස වැෑයම් නොකළ යුතු යයිද. භාවනා වෙහි ආලය දුරුකොට දූර නික්ෂේපය කොට වසන නිික්කිත්ත දූර පුද්්‍යල නමුදුවෙයි. තවද ද්ධ ධම්ම සංඝයන රත්නත්්‍රයෙහි සැකකිරීමය සක්්‍රක්්මචාරීවරුන් කෙරෙහි ක්‍රෝධකිරීමය එනම් කමටන් වඩන යෝගීන් කෙරහි පවත්නා ක්‍රෝධයයි. සිික්‍ෂාවහි සැකකිරීමය යන පස්වදරුම් චේතෝ කීල්ල ධර්මයන්ගෙන් යුක්තවීමය තවද හෙතෙම පංච කාමෙහි බලවත් ආසාාවය, සොකය ශරීරෙහි බලවත් ආසාාවය ාහිර රූපයහි බලවත් ආසාවය බඩ පිරණතෙක් ආහාර අනුභවකොට සැතපී නිද්‍රාසුකය බුක්ති විඳීමය. දිව්‍ය සම්පත් පමණක් ප්‍රාත්ථනා කිරීමේ යන චේතෝ විනිබන්ධ ධර්ම පංචකයෙන් වෙලී බැදී පවත්නේය. එහන් මෙවැනි භික්‍ෂුව ආරාමෙහි දිවාරෑ වාසය කරමිනුත් භාවනාවට කිසිසේත් සිත නොයදාහි ගමහි අඇවිදින කල් හිද භාවනාව ගැෙන නොසිතයි. දායක දායිකාවන් හා කතාකිරීමේ දීද භාවනානු යෝගියකු නොව යහළුවකු ලෙස කතා කරයි. කර්මස්ථානයෙන් තොරවම ආපසු ආරාමයට ඒ. මොහු ගෝචල සම්පජන්‍යයෙන් සර්ව ප්‍රකාරයෙන් තොර වූ පුද්ගලයාය සාාසනෑසින් බලන්න හොට මහු ඉතා ආකෝල පුද්ගලයෙක් බව වැටහෙන්නේය. ගොදුරු ගමට යාමේදී හා ආපසු අරමට ඒමේදී භාවනාවෙන් යුක්තව යන එන භික්‍ෂුව නම් පළමුකී භික්ෂුව මෙෙන් රෑදාාවල් දෙකෙහිද පෙනුසිගා යාමේදී හා ආපසු ඒමිහිදීද භාවනාව අත් නොහැර මෙනහි කරමින් යන එන භික්‍ෂුවයි නිදාගන්නා වේලාව හැර රෑදාාවල් දෙකෙහි සෑම මොහොතක දීම කමටහන් මෙනී කරන භික්ෂුවයි කටයුතු බහුලවීමෙන් කමටහන් අමතක වන පිණුසිගා යෑමේදී හා ආපසේමේදී පවා කමටහන් අත් නොහැර මෙනෙහි කිරීම ගච පත්තා ගතික වත යැයි කියනු ලැබේ බුදුරදුන් ජීවමාන කාලයෙහි සිට වර්ෂ නමසයකටත් වැඩිකාලයක් ගත වනතෙක් ප්‍රතිපත්තිය හොඳින් දියුණුුවී පැවති පූර්ුව කාලෙහි මේ ගත පච්චාගතික වතපිරූ හැටි අටුවාවෙහි ප්‍රකාශව ඇත. තමාගේ අධ්‍යාත්මික දියුණුව ප්‍රාර්ථනා කරන කුළ පුත්‍රයා බුදුසසනෙහි පැවිදිව දස නමක් හෝ විසිනමක් හෝ තිස් හතලිස් පනස්නමක් හෝ සයනමක් වූ හෝ පැවිදිපිරි සමග එක්ව වාසය කරන කල් හි කතිකාව තක් අනුව ක්‍රියා කළ යුතුය කෙසේදයක්ත් ඇවැත්නි අපගේ මහන පැවිදිවීම නයතුරුස්වලින් නිදහස්වීම රාජබයාදිය නිදහස්වීම සඳහා හෝ ජීවිකාව කරගැනීමේ අමාරුකම නිසා හෝ නොව ඒ කාන්තෙන් සස දුකෙන් නිදහස්වීම සඳහාමය. එහෙත් පැවිදි වූ පමණකින්ම සසර දුකෙන් නිදහස් විය නොහැකිය. සසර දුකට මුල් වූ කෙලෙස් දුරු කළ හැකි වොහොත් දුකින් නිදහස් ලැබිය හැකිය. එහෙයි ගමන් කිරීමේදී උපදිනා කෙලෙස්, ගමනයේදීම සංසිඳ විය යුතුය. සුදුසු පරදිී මෙණෙහි කිරීමෙන් හෝ පුරුදු අරමුණ මෙනෙහි කිරීමෙන් හෝ කෙලෙස් දුරු කර හැකිය. හිටීම ඳ හොවීම යන ඉරියව්වලදී උපදිනා කෙලෙස් ඒ ඒ මොහොතේදීම සංසිධවිය යුතුය යයි මෙසේ කතිකාවතක් අනුව පිළිපැදිය යුතුය මෙසේ පිළිපදින කල්හි ගමන් කරන විට කෙලෙස් ඇතිවුවෝහොත් ඒ ගමනේදී උපන් කෙලෙස් එකනෙහිම දුරු කළ නොහැකිවුවොහොත් ගමන නවතා එතැනම හිටගෙන සිටිය යුතුය ත් භික්‍ෂූන් සමඟ එකට පෙළට ගමන් කරන විට පළමුුවෙන් යන භික්‍ෂුව නොගොස් සිටින විට පසු යන භික්‍ෂුවද නොගොස් සිටි. එකල්හි කෙලෙස් ඉපිද සිටින භික්ෂුව තමන්ට තමාම අවවාද කරගත යුතුය. කෙසේ දෙයක් පසුව එන භික්‍ෂුවද තොපගේ කැත අදහස දැන ගත්තේය. මේ නරක අදහස තොපට නොගැල පෙන්නේය ල්ජා නැද්ද යන ආදී වශයෙන් තමාටම දොස් පවරාගෙන විදර්ශනා වඩා ආරි මාර්ගයට පැමිණි ආරය පුද්ගොලියෝද පූර්වයහි පහළ වූහ හිටගෙන භාවනා කොට කෙලෙස් පහ කළ නොහැකිවුවොහොත් වාඩිවිය යුතුය එවිට පසුව එන භික්‍ෂුව වාඩිවිය යුතු බවහා තමන්ට දෝෂාරෝපණය කරගැනීම් ආදියද පෙර කී සේමය මෙනෙහි කොටද ආයභාගගේ නොලදහොත් උපදෙමින් පවත්නා ක්ලේශය තදංග වශයෙන් දුරුකොට කමටහන් අරමුණ මෙනහි කරමින්ම යායුතිය කමටහනෙන් තොරව ඉදිරියට යහැමට පය නොයසවිය යුතුය කමටහන් අමතක වී ඉදිරියට යැවුනාානම් කමටහන් අමතක වූ මුල්තැනට ආපසු යායුතුය එතන සිට කමටහන නැවත මෙනෙහි කරමින් යායුතුය මෙසේ කමටහන් වැඩීම ආලින්දක විහාරවාසී මහා පුස්සදේව තෙරුන්වහන්සේගේ පිළිපැදීම් ආදියෙන් ධතයුතුය. උන්වහන්සේ එකුන් විසි අවුරුද්දක් මුළුල්ලෙහි ගත පච්චාගත වතපුරමින් විසූහ. උන්වහන්සේ පිණු පිණිස යන මාර්ගය සමීපේහි, ගොවිතන් කරන ගොයම් කපන පාගන මනුෂ්‍යයෝද එසේ වඩින උන්වහන්සේ නැවත නැවත ආපසු හැරී ගමන් කරති. කිම එක මංමුලාවී වඩිනවාද නැතහොත් යමක් අමතකවීමෙන් වඩිනවා දෝයයි කියති. උන්වහන්සේ කතාව ගණනකටවත් නොගෙන භාවනා සහයෙන් යුක්තවම ගමන් කරමින් විසිවර්ෂයක් ඇතුළත රහත් බවට පැමිණිසේක රහත්වූ දිනෙහිම උන්වහන්සේගේ සක්මන් මළු කොනෙහි අධිගෘහිත දේවතාවා සොකී ඇගිලිවලින් පහන් ආලෝකය විහිදුවමින් සිටියාය. තවද කාලවල්ලි මණ්ප විහාරවාසී මහා නාගතෙරණුවෝද ගත පච්චාගත වතපුරමින් පළමුකොට භාග්‍යවතුන් වහන්සේගේ දුෂ්කර චර්යාාවට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන්නෙමියයි වසක් මුළුල්ලෙහි දන්වැලදීම් ආදියහිදී අවශ්‍යයෙන් කළේතු වූ වාඩිවීම හැර සිටීම සක්මන යන ඉරියාවදකින් කල් යවමින්මයි අධිෂ්ඨාන කර විසූහ. ඊට පසු සොලොස්වසක් මුළුල්ලෙහි ගතපච්චා ගත වතපුරා රහත් වූහ න්වහන්සේ තුළ පැවැති විශේෂය නම් පිණුසිංහා යනවිට වතුර ටිකක් කටේ තබාගෙන යාමය යට හේතුව නම් දන් වෙදන හෝ වදිින දායක දායිකාවන්ට සුවපත් වෙත්වා දීර්ගායු වෙත්වා යන වචන මාස්ත්‍රයකින්වත් සමාධිය නොකඩේවා යන අධිෂ්ඨානය නිසාය. එහෙත් යම් කිසිවෙකු ප්‍රශ්නයක් ඇසුවහොත් කටේ තිබෙන වතුර ගිල යට පිළිතුරුදයි නොවිචාලහොත් ගම්දොර සමීපෙහිදී වතුර ඉවතලා වඩිති. ගලම්බුතිත්්‍ර විහාරයෙහි වස් එළඹ විසූ භික්‍ෂූන් පනස් නමද මෙසේම පිළිපදින්නාහුිය. ඒ භික්ෂූහු වස් සමාධන්වන දිනයට පෙර ඇසල පුන් පොහෝ දිනේහි අපි රහත් නොවී රහත්වනතෙක් ඕනෝන් හා කතාබස් නොකරන්නෙමුය යැයි කතිකාවතක් පැනවූහ නුවමනා කතා බස් නොකිරීමටය ඉතා වෝමනා කරුණක් ගැන කතාබස් කළාට වරදක් නැත කිසිවක් කතා නොකරම මූගවුෘතය සමාදැන් වෝහොත් ඇවතක් සිදුවන බව භික්‍ෂ විනේෙහි සඳහන්ව ඇත ගමට පිණුපිසි යනමීට ද වතුර උගුරක් කටේ ඇතිව යති කෙනෙකු ප්‍රශ්නයක් කැසුවහොත් වතුර ගිලිමින් එය විසඳති ප්‍රශ්න අසන්නෙකු හමු නොවුවවහොත් ගම් දොරකඩදී එය ඉවතල් දමා යති. වතුර දැමුූ සලකුණු බලා ගම් වැසියෝ අද මෙ පමණ භික්‍ෂූන් ගමට පිළුසිහා වැඩියහු යැයි දැන ගනිති. ඒ භික්ෂූන් පනස් නම එම වස්තෙමස ඇතුළදීම රහත්ඵලේයට පැමිණියාහුය. මෙහි දැක්වෙන පරිදි මහා පුස්්සදේව ස්වාමීන් වහන්සේ මෙෙන් ම නාගස්වාමීන් වහන්සේ මෙන් ගල්ලබුතිත්හ විහාරයහි වස් එළබූභික්ෂූන් මෙෙන් පිණුසිගා යන කල්හිීද කමටහනින් යුත් සිතින්ම පා ඔසවමින් යායුතුය. ගම්දොර ළඟදී වතුර ඔගුරක් ගෙන හෝ නෝමනා වචන නොකයා නොකියන් නේමයයි ඉතාගෙන හෝ සතුරු බය නොමැති වීතියකට පිණුසිංගා යායුතිය. පිණුසිංහා යනවිට සීග්‍රවේගේෙන් නොයායුතිය. විසම භූමි භාගේක ගෙන යන දියපිරු කලයක්. දියපිරු ගැලක් මෙෙන් සැමෙන් සෙමෙන් යායුතුය. මෙසේ සිහිය යුක්තව ඉන්ද්‍රිය සංවරෙන් යෑමම සැදහැවතුන්ට ශවද්ධ ප්‍රසාදය එළවන ඉදිරිටෑම පසු හැරීම ඉදිරිය බැලීම සිරස බැලීම ශ්‍රද්ධා ප්‍රසාදය උපදවන අතපය හැකිලීම් දිගහැරීම් යැයි වදාරණ ලදී. පිණුසිගා ආපසු ඇවිත් කමටහන් මෙිනිහි කරමින්ම දන් වැලදිය යුතුය. ආහාරයහි පිළිකුල් සං්ඥා උපද වනසේ කරත්තරෝදය කර ඇනයට තෙල් දමන්නාක්මෙන් වනයට බෙත් දල්වන්නාක්ෙන් ත්‍රමාන්සේ බුදුින්නාක්මෙන් නේවදවාය යනාදී වශයෙන් දක්මන ලද අනුහස් අට ප්‍රත්්‍යවේක්ෂා කිරීමේ කිරීමටද. අටුආවෙහි දක්මන ලදී. ඒත් විදර්ශනා වඩන යෝගයා විසින් දන් වැලදීමම විශේෂයෙන් ගරුකොට සම්පජානකාරී වියයුතිය. දන් වැලදීමෙන් පසුද උදක කෘත්තිය කොට මොහොතක් බත්මත සංසිදවාගෙන දන් වලදින්නට පෙරකමටහන මෙනෙහි කළ පරිදි. මුළු දවසෙහිද පෙර යමෙහිද පසු යමෙහිද කමටහන් නොකඩවා වැඩිය යුතුය මෙසේ නොකඩවා කමටහන වඩන දිික්‍ෂුව යෑම් ඊම් දෙකෙහිදීම කමටහන් ගෙනයන එන වැවින් ගත පච්චාගතවත්ත පුරණ භික්ෂුවයයි කියනු ලැබේ. මේ භික්ෂතෙම ඉතින් රහත්වීමට පනේශ්වය සම්පන්න වීනම් ප්‍රථම වයසයේ දීම රහත් වෙයි. එසේ නොහැකි වහොත් මධ්‍යම වයසේ දී රහත්වෙයි එසේත් නොහැකි වුවහොත් පශ්චිම වයසයහිදී එසත් නොහැකි වුවහොත් මරණාසන්න කාලයහිදී රහත් වෙයි. එසේත් නොහැකිව වුවහොත් දෙවන බවයේදී දිව්‍ය පුත්‍රය එක්වරහත් වෙයි. එසේද නොහැකිවහොත් අබුද්බෝප්පාද කාලයක එපිද පසේ බුදු බව ලබයි. එසේද නොහැකිවහොත් මතු ලෝතුරු බුදුවරයකු හමුවහිදී කිප්පාබෙන්්ඥා, මහාප්ඥා, මහිද්දිික දූතාංගදර, දිව්‍ය චක්කොක, විනයදර, දම්ම කතික, ආර්ඥික බහුස්සුත සික්කාකාම යන අදී ගුණ විශේෂයන් අතුරෙන් යම් කිසි ඒත තග්ග තානාන්තරයකින් යුක්තව අග්‍රශ්්‍රාවක හෝ මහාශ්‍රාවක රහතන් වහන්සේ කෙනෙකු විය හැකිය. රහත් බව පසේ බුදු බව අග්‍රශාවක හෝ මහාශ්‍රාවක භාවය වනාහි එයට උපනිශ්්‍රය සම්පත් ඇති කල්හීම සිදුවන බව සැලකී යුතුය. මෙතැන්හි පිණුසිංහා යන ගමන ෑමේදී පමණක් කමටහන ගෙන යන හරණ භික්‍ෂුවද නිත්‍ය සේනාසනයට ආපසු ඊීමේදී පමණක් කමටහන ගෙනේන පච්චාහරණ භික්ෂුවද. යෑම් ඉම් දෙකෙදීම කමටහනින් තොරව යන එන නේවහරණ නපච්චාහරණ භික්‍ෂුවද. යම් යිම් දෙකේදීම කමටහනින් යුක්තව එන හරණ පච්චාහරණ භික්ෂුවද යන මේ සිවවැදෑරුම් භික්‍ෂූන් අතුරෙන් හරණ පච්චාහරණ භික්‍ෂුවටම ගෝචර සම්පජඥ සිකා ප්‍රාප්ත එනම් මස්තක ප්‍රාප්ත වන්නේය. එයින් ගෝචර සම්පජඥ සම්පාදනය කළයුතුය. මේ ගෝචර සම්පජ්‍ය සක්තිමත් බූ කලහි අසම්මෝහ සම්පජ්‍ය ඉබේටම වගේ පහළවන්නේය. අසම්මෝහ සම්පජන්‍ය නම් නුමුලාවීමේ ඥානයයි. ඒ ඥානය පහළ වන ආකාරය අටුවාවෙහි එනායුරෙන් මෙහි දක්වනු ලැබේ. අභික්කා මාදීසු පන අසම්මයි හනං අසම්මෝහ සම්පජඥඥං තං ඒවං වේදි තබ්බං ඉද බික්කූ අභික්කන්තමානෝවා පටික්ක මන්තෝවා යතා අන්ද පුතුජනෝ අභික්කමාදීසු අත්තා අභික්කමති අත්තනා අභික්කමෝ නිබ්බත්තිතෝතිීවා අහං අභික්කමාමී මයා අභික්කමෝ නිබ්ත්තිතෝතිීවා සම්මුයිහතිී තතා අසම්මයහන්තෝ අභික්කමාමීති චිත්තේ උපපජ්්‍යමානේ තේනේව චිත්තේන සද්ධං චිත්ත සමුට්ඨානා වායෝදාාතු විඤ්ත්තිං ජනයමානෝ උපපජ්ජති ඉති චිත්තකිරිය වායෝධාතු විප්තාාර වසේන අයං කාය සම්මතෝ රූප සංගාටෝ අභික්කමති තස්සේව අවිික්කමතෝ ඒේක පාදුුද්දරණයේ පටවිධාතු ආපෝධාතෝති දේධාතුයෝ මමත්තා හොන්තිී මන්දා ඒතරහෝ දේ අධිමත්තා හොන්තිී බාලවතියෝ තතා අතිහරණ විත්තා වීතිහරණේසු ඉදිරියට යෑම් ආදියෙහිදී නොමුලාවීම අසම් මෝහ සම්පජනඥයයි එය මෙසේ දතයුතුයයි. මේ ශාසනයෙහි භාවනානු යෝගීතෙමේ ඉදිරියට යන්නේ හෝ ආපසු එන්නේ හෝ අන්ද පෘතජ්ජනයාමෙන් මුලානොවෙයි කෙසේදයක් සුතමේ ඥාන චින්තාමේ ඥාන භාවනාමේ ඥානයන්ගේ තොර වූ අද පෘතජ්ජනයා වනාහි ආත්මේ ඉදිරියට යෑම ආත්මය විසින් නිපදවන ලද්දේය යයි කියයා හෝ දෙට්ටි ග්‍රාහයෙන් තදින්ම වරදවා අල්වාගෙන මුලාවන්නේය. මම ඉදිරියට යමි ඉදිරියට යෑම මාවිසි නිපදවන ලද්දේය යයි කියයා හෝ න ග්‍රාහයෙන් තදින්ම වරදවා අල්වාගෙන මුලාවන්නේය. යෝගී පුද්ගලයා එසේ වූ බිට්ටි මාන ග්‍රාහයන්ගෙන් තදින් අල්වා නොගන්නා නිසා මුලා නොවන්නේය. ඉදිරියට යන්ට ඕනෑ ඒ යැයි සිතක් උපදිනා කල්හි ඒ චිත්තේ සමඟ උපදින චිත්තජ වායෝධාතුව සරීරය පුබුදු කරවා හරින සටීරය ඔස වන සොලවන ය විஞ්ඥත්ති නැවති චලන ශක්ති විශේෂය උපදවයි. මෙසේ සිතෙත් ඇතිවන වායෝධාතුව සරීරෙහි පැතිරයාම් වශයෙන් කාය සම්මත වූ මේ රූප පුංචය ඉදිරියට ගමන් කරයි. ඉදිරියට යන ඒ රූප පුංජයාගේම එක්කෙක් පාදයක් එසවීමේදී. පටවි ආපෝ ධාතු දෙක පිළිබඳ ශක්ති අඩුවෙයි මදවෙයි ඉතිරි තේජෝවායෝධාතු දෙක පිළිබඳ ශක්ති අධිකවෙයි බලවත් වෙයි පෛදිියයට යැවීමය එයිනු එහාට යැවීම යන දෙතැහිදීද ඒ ධාතු හතරයේ පැවැත්ම එසේමයි වායෝධාතුයා අනුගතා තේජෝධාතු උද්දර නස්ස පච්චයෝ උන්හරණ ගතිකෝහි තේජෝධාතුූ යැයි ටීකාවෙහි කී පරිදි තේජෝධාතුව සැහැල්ලු ගති ඇත්තීය. මේ සැහැල්ලු ගතිය මදදුවානුප්පදාන පච්චුප පට්ටාන යැයි කියනලදී. මොලොක් බබ නිසාම සැහැල්ලු බවසිදු වේ. පාදය ආදී ශරීරාංගයන් එසවීම වායොෝධාතු අනුව පවත්නා තේජෝධාතුවේ ශක්තියෙන් සිදුවෙයි. එහයින් ප එසවීමේදී පය සැහැල්ලු බව වැටහීම තේජෝධාතුවේ මද්දුවානු පාදන පච්චු පට්ටාන යැයි. තේජෝධාතුයා අනුගතා වායෝධාතු අතිහරණ වීතියහරනානං පච්චයෝ තිරියගතිකාය හි වායෝධාතුයා අතිහරණ වීතිහරණේසු සාති සයෝ ව්‍යාපාරෝ. යැයි ටීකාවෙහිකිී පරිදි වායෝධාතුේ ස්වභාවය හරහට යෑමය පයි ඇසවීම් ආදී අනික් අවස්ථාවල දීද එහි ව්‍යාපාරය ඇති නමුත් පයි ඉදිරියට ගෙනයන් අතිහරණ එයිනුත් ඉදිරියට ගෙනයන වීතිහරන අවස්ථා දෙකෙහි වායෝධාතුවේ ව්‍යාපාරයේ ඉතාප්‍රකට වෙයි. එය එසේමය පය ඔසුවමින් පවත්නා විට එහි ඇතිවන ක්‍රියා විශේෂය, වායෝධාතුේ විත්තම්බන ලක්ෂණයයි. විශේෂයෙන් ප්‍රකටව පෙනෙන සෙලවෙන ගතිය වායෝධාතුවේ සමුදීරණ රසයයයි. ඉදිරියට තල්ලුවමින් පවත්නා ආකාරයේ වැටහෙන බව, වායෝධාතුවේ අභිනිහාර පච්චු පට්ඨානයයි. ඒ නිසා පයසවීම් ඉදිරිට යෑම්, ියාාවෝ තේජෝධාතුවෙන් ලත් අනුබලය ඇති වායෝධාතුවයෙන් සිදවෙති එහෙයින් පය ඔසෝමින් පවත්නාවිට පය ඉදිරියට යවමින් පවත්නාවිට සිදුවන චලනය දැනීම වනාහි වායෝධාතුව විත්තම්බන ලක්ෂණ ආදී වශයෙන් දැන ගැනීමයයි මෙහිදී පයඇසවීම උද්ධරණයයි පස්සෙන් තැබීම පය ළඟටගෙන ඒම අතිහරණයයි. ඉන් ඉදිරියට ගෙන යාම වීතිී හරණයයි. වොස්ස්ජනයහි දී තේජෝ වායෝධාතු දෙකේ ශක්තිය අඩුවීමෙන් දුර්ුවලවෙයි. ඉතිරි පටවී ආපෝධාතු දෙකේ ශක්ති අධිකවීමෙන් බලවත්වවෙයි. සන්නක්කේපන ස්‍යිරූම්බන යන, දෙතන්හි ද එසේ පටවි ආපෝධාතු දෙකේ ශක්තිය බලවත් වෙයි. එහි එසවීමේ ශක්ති වත්කර පය පහත්කිරීම වොස්සජ්ජනයයි පය බිමතැබීම සන්නක්කේපන යයි පය බිමට තදකිරීම සන්නි රූම්හ බන යයි. පටවිධාතුයා අනුගත ආපෝධාතු වොස්සජ් නස්ස පච්චයෝ ගරුතර බාවෝහි ආපෝධාතු. යනුවෙන් ටීකාවෙහි කී පරිදි ආපෝධාතුව බරගතියෙන් යුක්ත වූ පටවිධාතුවට වඩා වැඩි බරගතියෙන් යුක්තවෙයි. එහෙන්ම එය වැගිරෙන පගගරණ ලක්ෂණයෙන් යුක්තවෙයි. ගමන් වේග නවත්වා සිටීමේදී ඒ සිටීම අඒ බරගති අනුව යමින් අනුබල දෙන පටවිධාතුව සමඟ පවත්නා ආපෝධාතුවෙන් සිදවෙයි. ආපෝධාතු වේගය බර නිසා වැගින බව දැනගත හැකිවීම පගගරන ලක්ෂණයාගේ වශයෙන් ආපෝධාතුව දැනගැනීමය. ආපෝධාතුයා අනුගතා පටවිධාතු සන්නීක්කය පනස්ස පච්චයෝ පතිට්ඨාභාවෝ විය. පතිට්ඨාපනේ පි තස්සා සාති සයකිච්චතා ආපෝධාතුයා තස්සා අනුගත භාවෝ තතා ගට්ටනකිරියාය පටවිධාතුයා වසේන සන්නේීරූම් අනස්ස සිද්ජන්තෝ තත්තාපි පටවිධාතුයා ආපෝධාතු අනුගත බාවෝ. යන මේ ටීකාපාට අනුව පය බිමතබමින් පවත්නා කල්හි පිහිටා පැවැත්ම ප්‍රකටවෙයි ටාන රාසා යයි කී බැවින් පිහිටීම් කෘති්‍යාගේ වශයෙන් ප්‍රකටබන සුළු වූ පටවිධාතුව පිහිටුුවීමෙහි අධික වූ කෘත්්‍ය ඇති බැවින් ඒ පිහිටවීම්ෘතිය පටවිධාතුවගේ ශක්ති විශේෂයයි. එහෙයින් පය බිමතැබීම පිහිටවීම ඒ අනුව පවත්නා ආපෝධාතුව හා එක්ව පැවති පටවිධාතුවෙන් සිදවෙයි බිම පාගමනින් පවත්නා කල්හි, ඒ පෑගීම් ක්‍රියාවද තදගතිය ඇති පටවිධාතුයෙන්ම සිදවෙයි. එහෙයි පය බිය තබමින් පවත්නා කල්හි එය බිමට තදකරමින් පවත්නා කල්ලිහි පය පිහිටුවීම හා බිම හැපෙන බව දැනගැනීම කක්කල ලක්කන ආදී වශයෙන් පටවිධාතුව දැනගැනීමය මෙහි සැඟවී පවත්නා තත්වය මෙසේය. අත පර ආදිය ක්‍රියාකරවී මෙහිදී සැහැල්ලු ගතිය දැනේනම්, එය තේජෝධාතුව යැයි සැලකේයුතුය. එයාට මෙහාට සෙලවෙන ගතිය දැනේනම්, එය වායෝධාතුව යයිද. පහලට බරවන ගතිය දැනේනම් ඒ ආපෝධාතුුව යයිද. තදගතිය හෝ හැපෙනගතිය දැනේනම් එය පටවිධාතුව යයිද සලකියයුතිය. නාක්‍රමයෙන් පය එසවීමක් ඇතුළත අතපය හැකිලීමක් දිගහැරීමක් ඇතුළතම පෘතුවිආදී පරමාර්ථධාතු හතර පිරිසිඳ දැනගැනීම සම්පූර්ණ වන බව සැලකිය යුතුය. එහි පයි ඉස්සීමේදී නොකඩවා පවත්නා ඔසවනු කැමති සිතහා සමඟ ඔසවන රූපධර්ම සමූහය අතිහරණ එනම් ගෙනයන අවස්ථාවට නොපෙමිනෙයි. රූපා රූපදම්මාති උන් රණකාරණේන පවත්තා රූපදම්මා, තං සමුට්ඨාපකා අරූපදම්මාච යැයි ටීකාවිහි කියනලා දී. මෙතැන්හි සලකා බලන නාමධර්මද සලකා බැලීමේ අරමුණ වශයෙන් ගතයුතුය. මෙහිදී වරදක් ඇතිවිය හැකිය. එනම්, ඒ සලකා බැලීම හෝ මෙනෙහි කිරීම එකනෙහිම නිරුද්ධ වන බව, නැතිව යන බව නොවැටහුුණ හොත් තනි පුද්ගලයකු වූ මමම සිතමින් සලකා බලමින් නිතර ඉන්නා සත්වයෙක්කැයි නිත්‍ය සං්ඥාව හෝ ආත්ම සංඥාව ඇතිවිය හැකිය. ඇත්ත වශයෙන් කියතොහොත් සලකා බැලීම් මෙනෙහි කිරීම්, ක්‍රියාසිල් නිරුද්ධව නැතිවයන ආකාරය යෝගී පුද්්‍යලයා උද්‍යබ්‍ය ඥානයේ පටන් පැහැදිලිව දැන වටහා ගන්නේය බංගඥානයහි පටන් විශේෂයෙන් ප්‍රකටකොට දැන වටහා ගන්නේය එහින් ඒ සලකාබලන නාමේද අරමුණු කළ යුතුය මෙය සම්මස්සන ඥානයහිදී ගත් නිසා මෙහි නොකයන ලදී. උංග්‍රණයහිදී පැවති නාමරූපධර්ම අතිහරණ අවස්ථාවට නොපෙමිනති අතිහරණයේදී පැවති නාමරූප ධර්ම වීති හරණ අවස්ථාවට නොපැමිණති වීතිහරණයේදී පැවති නාමරූප ධර්ම, වොස්සජ්ජන අවස්ථාවට නොපැමිණෙති වොස්සජ්ජනයහිදී පැවති නාමරූප ධර්ම, සන්නි කෙප්පන අවස්ථාවට නොපැමිණෙති සන්නි කෙප්පනයහිදී පැවති නාමරූපධර්ම, සන්නි රූහුම්බන අවස්ථාවට නොපැමිණෙති ප එසවීම් ආදී ඒ ඒ ශනයන්හි දීම සියලු නාමරූපධර්ම පුරුපපුරුක් වශයෙන් සන්ධි සඳි වශයෙන්. වෙන්වෙන් වශයෙන්, කොටස් කොටස් වශයෙන්. කැබලි කැබලි වශයෙන් රත්වූ කබලක දැමූ තලමිටක් පටපට යන අනුකරණයෙන් පුපුර පුපුරා නැතිව යන්නාක්මෙන් ඒ ඒ නාමරූප ධර්ම ඒ ඒ උපන් උපන් තැනදීම, සිඳිසිඳී බිනිමිදී නැතිව යන්නාහුය තත්තකෝ ඒකෝ අභික්කමති කස්සවා ඒකස්ස අභික්කමනං පරමත්තෝහි ධාතුූනං, ඒව ගමනං, ධාතුූනං ටානං ධාතුූනං නිස්සජ්ජා ධාතුූනං සයනං එසේ වහා කැඩිකැඩී බිඳිබිඳී යන්නා වූ නාමරූප සමූහෙහි ඉදිරියට යන්නේ කවරෙක්ද එසේ ඉදිරියට යන්නෙක් නැත්තේමය මෙහිදී කිං ශබ්දය ප්‍රතික්‍ෂේප ආර්ථවාජීවෙයි. මෙය කිනම් පුද්ගලයකුගේ ඉදිරියට යාමත්ද. අසවලාගේ ඉදිරියට යාමක්්‍ය කියා දැක්විය යුත්තෙක් මෙහි නොමැත්තේය. මෙහිදී පරමාර්ථ වශයෙන් දතයුතු විද්‍යාමාන ස්වභාවය නම් සත්වයෙක් පුද්ගලයෙක් නොවන නාමරූපධාතු ස්වභාවයක්ම ඇති බවය. මෙහි ඇත්තේ නාමරූපධාතු ස්වභාවයන්ගේ ම යෑමය, සිටීමය, ඉඳීමය, හොවීමය යනමක්‍රියා මාත්‍රයකි. නාම ධර්මයෝද ඒ ඒ මොහොතේදීම නිරුද්ධවෙති, නැතිවී ඇති යනේන සත්වයෙක් නොමැත්තේය. තස්මිින් තස්මින්හි කොට්ටාස සද්ධිං රූපේන අ්ඥං උප්පජ්ජතිය චිත්තං අනඥං චිත්තං නිරුද්ජති අවිචිමනු සම්බන්ධෝ නාදී සෝතාව වත්තයිති. ඒවන් අභික්ක මාදීසූ අසම් මුයිහනං අසම් මෝහ සම්පජඥං යෑම් ඊම් ආදී ඒ ඒ කොටසීදී ම ගමන්කිරීම් ආදී වශයෙන් ඇතිවන රූපය හා සමග යනු කැමති සිතය. යනවා යැයි මෙනෙහි කරන සිතය. යනාදී වශයෙන් අනික් පරණ සිතක් ඇතිව නිරුද්ධ වෙයි. නිරුද්ධ වූ සිත අනිකකි නැවත වෙන අලුත් සිතක් උපදී. ඒ උපන් සිතද අනිකකි. මෙකී පෙර පසු චිත්ත පරම්පරාව අතර නොකැඩී නොසිදී පවත්නා බව වටහා ගතයුතුය. වේගෙන් ගංගාවේ ගලාබසින දියපාර අතර නොසිදී ගලා බසින්න්නක් මෙෙන් වැටහෙනසේ දැනගත යුතුය. මෙසේ මේ කියනලද නයින් අභික්කමන එනම් ඉදිරිියටයම් ආදියෙහිදී මුලානොවී ශරීරය ගැන ඇති හැටියෙන් දැන ගැනීම අසම්මෝහ සම්පජනයයයි. මෙහිදී ධතයුතු කෙටි අදහසනම් ආපස්සට පෙරලා ඊීමක් පාසා, අනුදිසාවන් වැලීමක් පාසා, තමාගේ ශරීරය ජලනයවීමක් පාසා, ඒ හැම ක්‍රියාවක්ම අත් නොහැර අරමුණුකර සිහිනුවනින් දැනගෙන කිරීම ගෝචර සම්පජ්‍යයයි. මෙහි ගෝචර සම්පජන්‍ය බලවත් වූ කල්හි සම්මස්සන ඥානය පහළවෙයි. එතැන් පටන් හමුවන හැම අරමුණක්ම, සට පெෙනெனாක්மன் முලා නොවී දතහැකි වන්නේය. යනවිට යනවා යනවා යනාආදිය මෙනහිකරමින් සිටියදීම යනවා யைை மනෙහි කරන සිත ඇතිව නැතිවන බවද ප්‍රත්‍යයක්ෂව වැටහන්නේය. ඒ සිතනිසා පය නැගීම செலවීම ஆදිය பிිலிිවෙලින් පහலවன බවது ප්‍ර්‍යක්ෂව දතහැකය මෙසේ චලනය වන ආකාරයෙන් මුළු සිරුලෙහි හටගන්නා රූප සමූහය, ක්‍රමක්‍රමයෙන් ඇතිව නැතිවන බවද ප්‍රධ්‍යක්ෂ වශයෙන් පැහැදිලිව දතහැකිවෙයි. පයහෝ කය ඔස වන විට ද ඔසවනවා ඔසවනවා යැයි මෙහි කරද්දීම. ඔසවනු කැමති සිතය, එස වීමය එය දැනීමය යන මේ ආදී නාමරූප සියල්ල එසවීම් ආදී අවස්ථාවලට නොපැමිනම ඒ ඒ මොහොතේ දීම කොටස් කොටස් වශයෙන් කැඩිකැඩී බිඳිබිඳී යන බව වැටහෙන්නේය. එහින් යෝගී පුද්ගලයා හට ඒ මොහොතේ දීම ඇසට පෙනෙන්නක් මෙන් ඒ නාමරූපයන් පිළිබඳ විශේෂ දැනීමක් ඇතිවන්නේය දැනීම උපදින ආකාරය නම් යෑම් ඊම් ආදිය සිදුකරන සත්වයකෝ ආත්මයක් මමය යැයි කිවයුත්තෙක් නොමැත්තේය. ෂණයක් පාසා ඇතිව නැතිව යන නාමරූප ස්වභාව මාත්‍රයක්ම ඇත එය අනිත්‍ය ස්වභාවයක්මය දුකක්මය. යනු කැමැත්ත හා යෑමද ස්වභාව ධර්මයන්ගේ ආකාර මාත්‍රයක්මය යැයි මෙසේ මුලා නොවී ඥානයෙන් ප්‍රකට කොට දත හැකිය. ஞාானය அசம்மோහ සම්පජ්‍යයි. මේ වනාහි கோෝචල සම්පජ්‍යයෙන් தொடොරව நොලබියහக்கிய. ඒ கோෝචල සම්පජ්‍යது கමටහන් அරமුණ මෙෙනහි කිරීමෙන්ම පහළවන්නේය. ஏ නිසා යෝගී පුද්ගලයා විසින් அසම්மோහ සම්පජ්‍ය උපදවා ගනු පිණස කමටහන් මෙෙනහි කිරීමையைයි කියනලத கோෝச்சல සම්පජ්‍යම නොකඩවා වැඩිය යුතුය. ආලෝකිතේ විලෝකිතේ සම්පජාන කාරී හෝත. කෙටි අදහස. ඉදිරිය බලන කල්හිීද අනුදිසාවන් බලන කල්හිීද සම්පජානකාරී එනම් නුවනින් දැන දැන බලන්නේ වෙයි. එහි විස්තරය. මෙහි දැක්මෙන පරිදි ඉදිරිපස කෙලින් බැලීමහාසිරස ීමද යන දෙවිදියම සිහිනුවනින් බලන යෝගී පුද්ගලයා හට සුදුසු බැවින් එය රජුවම දක්වන ලදී. යට බැලීම හා උඩ බැලීමද පසු පස බැලීමද ඔහුට නොසුදුසු බැවින් නොදක්වන ලදී. එහෙත් එසේ බැලියයුතු අවස්ථාව කැතිවෝහොත් එයද සිහිනුවනින්ම බැලිය යුතුය. එහෙයින් ැීමක් බැලීමක් පාසා දැකීමක් දැකීමක් පාසා දකිනු කැමැති හිත අත් නොහැර දකින්නට ඕන අය යන ඒ සිතද පළමුුවෙන් මෙනෙහි කළ යුතුය ඉක්බිති දකිනවා දකිනවා බලනවා බලනවා යනාදී වශයෙන් නොකඩවා මෙනෙහි කළ යුතුය මෙසේ සලකා බැලීම මෙනෙහි කිරීම ගෝචර සම්පජන්යයි සටවාවෙහි දැක්වෙන පරිති පරිදි, සමත යෝගයා විසින්ද තමාගේ සමත කර්මස්ථානය ගරු කොට මෙෙනෙහි කළ යුතුය. කාක්කා ආහාරය දෙස බලනකාලිහි සතුරා දෙසද බලන්න නාක්මණි. සමත යෝගී පුද්ගලයාද අවශ්‍යයෙන් බැලී යුත්තක් දෙස බලන නමුත් තමාගේ සමතකමටහන් අරමුණත් නොහැරම බැලිය යුතුය ස්කන්ධ ධාතු ආයත්තනයන් අරමුණුකොට මෙනිෙහි කරන විපස්සනා යෝගී පුද්ගලයා වනාහි තමා විසින් නිතර මෙිනිහි කරන විපස්සනා අරමුණක්ම අත් නොහැර මෙිනිහි කළ යුතුය යැයි කියනලදී. එය එසමයි. දකිනු කැමැත්තහා දැකීම යන ආදියද විදර්ශනාවේ අරමුණමය. එබැවින් දකිනු කැමැති සිතයැයි කියනලද අරමුණ මෙනෙහිකොට දතහැකි වුවහොත්. නාමස්කධ හතරය නාමආයතන දෙකය නාම ධාතු දෙකය යන මෝන් දැනගතහැකි විපස්සනා ඥානය පහළවන්නේය එය දකිනු කැමති සිතින් හටගත් ඇස දැල්වීම විවෘත කිරීම ඇස කරකැවීම ඔළුවහා මුහුණ දර්ශන ක්‍රියාවට යොමු කරවීම යනාදිය සලකා බැලීමෙන්ද රූපස්කන්දය හා රූපායතන ගප ධාතුූන් දැනගන්නා විදර්ශනා ඥානය පහළවෙයි. ඒ පිළිබඳ දැකීම් ආදිය සලකා බැලීමෙන්ද ස්කධ පං්චකය හා ආයතන හතරය ධාතු හතරය යන මෙකී සොකීය ධර්මයන් දැනගන්නා විදර්ශනා ඥානය පහළවෙයි. අතර නොකඩවා මෙිනිහි කළහොත් ඒ මිනිෙහි කිරීම සිදුකරන්න නාම ස්කන්ධයන් හා ආයතන ධාතෝන් දැනගන්නා විදර්ශනා ඥානය පහළවන්නේමය ඒ නිසා දකිනු කැමති සිතහා එහි අරමුණත්ත් නොහැර මෙණී කරන යෝගී පුද්ගලයාහට ගෝචර සම්පජනය දියුණුුවී ශක්තිමත් වූ කල්හි දකිනු කැමති සිත නිසා ඇසහා මුහුණ දැකීම පිණිස පිළියල කරන ආකාරයෙන් සිදුවන චලනයවීම් හා මෙහාවීම් දැකීම් බැලීම් හාමිනිහි කිරීම් සියල්ල වෙන්වෙන්ව ඇතිව නැතිව යන බව සහ දකිනු කැමැත්තය දැකීම සඳහා ඇස හා මුහුණ යෙදවීමය යනාදිය සිදුකරන ආත්මයක් හෝ මමයයි කීයුත්තක් නොමැත්තේ යැයි මුලා නොවී පැහැදිල්ලිවදනගන්නා පසම්මෝහ සම්පජනය ඉබේටම වගේ පහළවන්නේය. සම්මින් ජිතයේ පසාරිතයේ සම්පජානකාරය හෝති කෙටි අදහස දිගු කල අත්පා හැකිලීම මෙහිදී හැකිලු අත්පා දිගහැරීම මෙහිදී නුවනින් දැන දැන කරන්නේ වෙයි. එහි විස්තර අතපයි හැකිලීම මෙහිදී හකුලනවා හකුලනවා යැයි මෙනිහි කළේතිය දිගහැරීමේදී දිගහරිනවා දිගහරනවා යැයි මෙනෙහි කළේතිය එසේම අතපය ආදිය ගසාදැමීම යමක් තල්ලු කිරීම යමක් තමා දෙසට ඇදීම සෙලවීම, එසවීම පහත් කිරීම ආදී හැම ක්‍රියාවකදීම ගසා දමනවා ගසා දමනවා තල්ලු කරනවා තල්ලු කරනවා යන මේ ආදී වශයෙන් ඒ ඒ හැමක්‍රියාවක්ම හැම අවස්ථාවක් පාසාම මෙනෙහි කළ යුතුය හැකිලීම් ආදිය සිදුකරන සිතහා හැකිලීම් දිගහැරීම් ආදිය සිදුකරන සිතය හා හැකිලීම් දිගහැරීම් ආදී ආකාරෙන් පවත්නා වායෝධාතුව ප්‍රධාන කොට ඇති රූපයද ප්‍රකටවන්නේය මෙසේ හැකිලීම හා දිගහැරීම අරමුණුකොට ඇතිවන දැනීම ගෝචර සම්පජඥයි. එ අටුවාවෙෙහි එන මහාස්තවීර වස්තුවෙන් මෙසේ ධතයුතුය. එක්තරා මහා ස්ථවීර ස්වාමීන් වහන්සේ කෙනෙක් එක් දිනක දවල් කාලෙහි අතවැසි භික්‍ෂූන් හා පිළිසඳර කතාවක යදී සිටින කල්හි තමන් වහන්සේගේ දිගහැරී තිබුණ අත වහාව හකුලාගෙන නැවත පළමු තිබුණු තැනම තබා සෙමෙන් සෙමෙන්් හකුලාගත්සේක. ඒ දුටු අතවැසි භික්‍ෂූහු ස්වාමීණී නුබෝහන්සේ එක් වරක් ඉක්මනින් අතහකුලාගෙන නැවත පළමු තෙබුණු තැනම ආපසු සෙමෙන් සෙමෙන් අකුලාගත්තාහුය එසේ කර වදාලේ කුමක් නිසාද යැයි විචාලාහුය එවිටඋන් වහන්සේ ඇැවැත්නි මම යම්දිනක සිට කමටහන් වඩන්නට පටන් ගත්තෙන් දම් එදා සිට මේ වනතෙක් කවරදාකවත් මට කර්මස්ථානයෙන් තොරව අත හැකිලීම් හෝ දිගහැරීමේ පුරුද්දක් තිබුුණේ නැත. එහෙත් අද මේ මොහොතේ තොපහා පිළිසඳර කතා කරමින් සිටියදී සිහි මුලාවීම නිසා කමටහනින් තොරවම අතහකුලා ගතිමි. ඒ බව පසු මතක්වීමෙන් තිබුණු තැනම තබා නැවත සිහිනුවනින් යුක්තවම ආපසු හකුලාා ගත්තෙමිය යැයි කීහ. එවිට අතවැසි භික්‍ෂූහු සාධූ සාදුු ස්වාමීණී නියම භික්ෂෝ විසින් පිළිපැදී යුත්තේ ඒ ආකාරයෙන්මය යැයි උන්වහන්සේට ප්‍රසංසා කරහ මෙසේ කමටහන් අත් නොහැර මෙිෙහි කිරීමම ගෝචර සම්පජනයයයි මේ මහා ස්ථවීර ස්වාමීන් වහන්සේ මෙ අතපය හැකිලීමක් දිගහැරීමක් පාසා කමටහන අත් නොහැර හකුලනවා දිගහරිනවා යැයි මෙනෙහි කිරීමෙන් එසේ කරනු කැමති සිතහා නමන දිගහරින ආකාරයෙන් චලනය වෙමින් නැතිවන රූප කොටස් දැන ගැනීම ගෝචර සම්පජන්ඥයි ඒ සම්පජඥඥ දියුණු වූ කල්හි සරීරය තුළ හැකිලීම දිගහැරීම සිදු කරන ආත්මයක් නැති බවහා නමනු කැමති දිගහරණු කැමති සිත නිසා හටගන්නා වූ රූප කොටස් පමණක් ඇත්තේය. නමනු කැමති දිගහරනු කැමති සිත නැවීම් දිගහැරීම් අවස්ථාවට නො පැමිණම නිරුද්ද වෙයි. එසේම නැමෙන අවස්ථාවහි පැවැති රූප කොටසද දිගහරින අවස්ථාවට නො පැමිණම නිරුද්ධ වෙයි සියල්ල අනිත්‍ය දුක්ක අසුභ අනාත්ම ය කියයා තමාටම විනිශ්ෂ කරගත හැකි ඥානය පහළවන්නේය. ඒ අසම්මූහ සම්පජඥයි. නමනවා දිගහරිනවා යැයි මෙනහි කරන විට නාම ප්‍රඥ්ඥප්තිහා සමග නමන දිගහරින අතපා ඇන මේ සන්ටාන් එනම් සටහන් ප්‍රඥාපතිය දැනගැනීම සිදුනවන්නේදයත් භාවනාව අරභන මුල්කාලෙහිදී නාම ප්‍රඥාපතිය හා සන්ටාන ප්‍ර්ඥප්තියද මෙනෙහි විය හැකිය. චල්නයවන වායවරූපයන් දත හැකිය. මෙසේ ප්‍රඥාපතිය හා මිශ්‍රවූ දැනීමක් ඇතිවෙයි. එහෙත් සිහය හා සමාධඥානයත් මෝරවා ගත්විට එකී ප්‍ර්ඥප්ති මෙනෙහි නොවීමෙන් හෝ තකවීමෙන් හැකිලීම් දිගහැරීම් අරමුණු කරන සිත්හා රූපය පිළිබඳ චලන ක්‍රියා සන්තති එකක් එකක් පාසා ඇතිව නැතිවන ආකාරයම දැනගනිමින් විපස්සනාඥානය පැහැදිලිව දියුණුුවන්නේය. සංගාටි පත්ත චීවරධාරණයේ සම්පජානකාරී හෝති. කෙටි අදහස දෙපටය තනිපටය ය සිවරු හැඳීම පෙරවීම දැරීම හා පාත්‍රය දැරීමහි දී ද දැන කරන්නේ වෙයි එහි විස්තරය. සිවරු හඳන පොරවනකාල්හි හඳනවා පොරවනවා යන ආදී වශයෙන් මෙනිහි කළ යුතුය කෝප හැඳ ආදී උපකරණයක් නතුරෙන් යම් කිසිවක් අතින් අල්ලා පරිහරණය කරතොහොත් හැපෙනවා අල්ලනවා ගන්නවා තබනවා යනආදී වශයෙන්මැනිහි කළ යුතුය මෙසේ මෙනෙහි කිරීමෙන් ඥානය දියුණු වූ විට හැඳීම් පෙරවීම් ඇල්ලීම් ගැටීම් ආදිය සිදුකරනු කැමති සිතහා ඒ සිතනිසා චලනය වන ආකාරයෙන් හ ආකාරෙන් හටගන්නා වායෝ රූපයන්ද ෝටබ්දය වූ හැපීම අරමුණු කරන කාය විඤ්ඥාන ආදියද ප්‍රධාන වශයෙන් ප්‍රකටව දත හැකිය මෙසේ මෙැනිහි කිරීම භික්‍ෂුවට පමණක් නොව භාවනා කරන ගිහි පක්ෂයටත් අයත්වුවකි හැඳීම් පෙරවීම් ආහාර ගැනීම් භාජන ආදිය අති ඇල්ලීම් ආදිය කරන විට හැපෙනවා அල්ලනවා යනාදී වශයෙන් මැනෙහි කළයුතුය. අසිතේ පීතේ කායිතේ සායිතයේ සම්පජානකාරී හෝති. බත්තාදී බොජුන් වැලඳ මෙහිදීද, කැදාආදිය පානය කිරීමහිදීද, කැවුම් ආදිය විකා කෑමහිදීද. පැනිආදියහි රස විදීමහිදීද. දැන දැන කරන්නේ වෙයි, විස්තරය ආහාර අනුභව කිරීමය, පානය කිරීමය, විකා කෑමය රස ලෙවකෑමය ආහාර ගිලීමය යන අදියදමැනිහි කළ යුතුය. මෙසේ සිහිනුවනින් මෙහි කිරීමෙන් ඥානය මහකුරාගිය කල්හි අනුභව කරනු කැමති සිතහා අනුභව කිරීමම් ආදී ආකාරෙන් චලනයවන වායෝ රූපය අන්ද රස අරමුණද රසවිදින ජිවහාවිඤ්ඥානආදියද ප්‍රධාන වශයෙන් ප්‍රකටව දැනගත හැකි වන්නේය. ඇතමෙක් වනාහි අසම්මෝහ සම්පජානය උපදින ආකාරය දැක්වූ අටුවා ණය මෙනෙහි කිරීමේදී විදර්ශනාව හටගන්නේ යැයි කියති. ඒ කියමන ආහාර පටික්කුල සං්ඥාවෙන් අසම්මෝහ සම්පජානය උපදනා ආකාරය දක්වන අටුවා කතාව හා සසඳා බැලිය යුතුය. ආහාරය සෙවීම සඳහා ගමන් කිරීමය, ආහාරය සොයා ගැනීමය ඒ අනුභව කිරීමය උගුරෙන් පහලට කිය ආහාරය පිත සෙම සැරව ලේ යන මේේ පිළිකුල්දය පිහිටිස්ථානයට පැමිණ ඒ පිළිකුල් දෑහා මිශ්්‍රවීමය යනාදී දස ආකාරයකින් ආහාරයහි පිළිකුල් බව ප්‍රත්ේක්ෂා කිරීම සමත අසම්මෝහ සම්පජන්යයි. නොහොත් අනුභව කිරීමක් පාසා අනුභව කරනවා හපනවා ගිලිනවා යනාදී වශයෙන් මෙනිෙහි කරන ගෝචර සම්පජය මොහුකුරායාමෙන් ඒ ආහාරය පිළිබඳ ආසාව දුරුවීම නිසා ආහාරය පිළිකුල් දෙයක් බව ඇති හැටියෙන් දැන ගත හැකිවෙයි. මෙසේ මෙනෙහි කරන ඥානය මෝරවාගත් ඇතැමෙක් හට කනුබොනු පිණස ආහාරය පිළියල කිරීම මෙහිදී පටන් මෙනහි කරමින් කනබොන කල්හීම ඒ ආහාරය පිළිකුල් වස්තුවක් යැයි වැටහෙන්නේය. අනුභවයද මහත් කරදලයක් ලෙස වැටහෙන්නේය. එවිටේ තැනැත්තා අනුභව කිරීම නවත්වා කමටහන් මෙනහි කරමින්ම ඉදින්නේය. භාාවනාව නොදියුණුුවත් ඇතැමෙක් හට මෙනිහි කිරමින් සිටියදීම ආහාරය පිළිකුල් වශයෙන් වැටහෙන්නේය. ඒ නිසා කෑමට නොකැමැත්තක් ද ඇතිවෙයි. මෙවැනි අවස්ථාවී ආහාරය අසුචයක්ක්සේ සිතන විට වමනය කරන තරම් පිළිකුල්වීම සම්පජනය නොව දෝම නස්සයමයැයි සැලකී යුතුය ෝචර සම්පජය තිියුණුගූ කල්හි ඉබේටමවාගේ ආහාර පටික්කූල සඥාාව පහළවිය හැකි බැවින් එයද අසම්මෝහ සම්පජ්‍යහි ඇතුළත්වන බව අටුවා මතයෙන් පැහැදිලි වෙයි. උච්චාර පස්සාාව කම්මේ සම්පජානකාරී හෝති. මළමුත්‍ර පහකිරීමෙහිදී දැන දැන කරන්නේ වෙයි. විස්තරය. මළමුත්‍ර පහ කරන විට පහ කරනවා යනාදී වශයෙන් මැනහි කළයුතුය විදර්ශනාවනහි අරමුණේ උසස්භවහෝ පහත්බවහෝ නොසලකා වැඩි යුතු භාවනාවකි. මෙසේ මෙණහි කිරීමෙන් ඥානය තියුණුවෝ කල්හි පහ කරනු කැමති සිතහා පහකිරීම් වශයෙන් පවත්නා රූපකලාපද පහකිරීම පිළිබඳ ගට්ட்டනය දැනන කාය විஞ්ඥානයද ඒ පිළිබඳ දුක්කවේදනාවද ප්‍රධාන කොටස් වශයෙන් පකට කොට දත හැකි වෙයි. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. ය මෙහිදී සිටිහිදී හිදී මෙහිදී හොවී මෙහිදී නොනිදා සිටිය මෙහිදී වචනගී මෙහිදී වශන් නොකයා නිසුල්මන්ව සිටි මෙහිදී නුවනින් දැන දැන කරන්නේ වෙයි. ඒ විස්තරය. යෑම සිටීම ඉඳීම නිදීම නොනිදීම කීම තුෂ්නිම්භූතව සිටීම යන මෙයින් යෑම සිටීම ඉඳීම පෙරකී සේමය. නිදිමත ඇතිවුවහොත් නිදිමතයි නිදි බරයි. නිදා වැටනවා. යන මේ ආදී වශයෙන් ප්‍රකටව පවත්නා නාවරූප සියල්ලක්ම සිහිකලීතිය. හි කළ යුතුය තද නිදිමත ඇතිබූ කල්ෙහි ඇඟපත දිගහැර නිදයනවා බුදියනවා නිදාගන්නවා යනාදී වශයෙන් ප්‍රකටව පවත්නා නාමරූපධර්මයන් මෙනහි කළ යුතුය මනසිකාරය අත්නොහල යුතුය සිහි ඇතිතාක් මෙනහි කරමින්ම නිදාගතයුතුය අවදි වන විටද පළමුුවෙන් උපදින සිත අරමුණු කර මෙිනිහි කළ යුතුය භාවනාව පටන් ගන්නා, ආධිකම්මික යෝගාවචරයා හට වනාහි, මේ සිත මෙනිහි කිරීම දුෂ්කරවිය හැකිය. එසේ වුවහොත් සිහි කළ හැකි අවස්ථාව එළමෙනතෙක් එය නවත්වා සිහිළ හැකි අවස්ථාව පැමිණි ැන සිට නොකඩවා සිහි කළ යුතුය. ඥානය තියුුණුවූ කල්හි අවදිවීමත් සමඟ එක වරටම මෙිනිහි කළ හැකි වෙනවා ඇත එකල්හි නිදීමට පෙර ඇති වූ නාමරූපයෝ නිදන අවස්ථාවට නොපැමිනම නිරුද්ධ වූහ නිදා ගැනීමේදී පැවදි නාමරූපයෝ නිින්දෙන් පිබිධන අවදිවන අවස්ථාවට නොපැමිනම නිරුද්ධ වූහ. නිදා ගැනීමයයි කියනු ලබන්නේ දැකීම ඇසීම කල්පනාකිරීම මෙනහි කිරීම යනාදිය සිදු නොකළහැකි බවාංග චිත්ත සන්තතිය ඇතිවෙමින් පැවැත්මය තිබිඳීම හෝ අවදිවීම යැයි කියනු ලබන්නේ දැකීම ඇසීමම කල්පනාකිරීම මෙනීකිරීම යනාදිය සිදු කරන වීතිසිත් ඇතිවෙමින් පැවැත්මය. මේ කයෙහි නිදියන අවදිවන සත්වයකෝ ආත්මයක් නැත නිත්‍ය වූ දෙයක්ද නැත සැපයයි කියාගත හැකි දෙයකුත් නැතයැයි තමාටම විනිශ්ච කරගත හැකි ඥානය පහළ වන්නේය. ඒ අසම්මෝහ සම්පජඥයි. ඉදි අච්චත්තංවා කායේ කායනු පස්සී විහරති පෙයාලා. නජකංචි ලෝකය උපාධියඇති ඒවම්පිකෝ බික්කවේ බික්කෝ කායේ කායානු පස්සී විහරති. මේ කොටස ආනාපාන ඉරිාපත පබ්්‍යයන්හි කී පරිද්දෙන් දතයුතුය. සම්පජන්‍ය පබ්බය නිම